හිතවත් සෞර්ධීන්‍ය අදමම කතා කරන්න ලෑස්තුලා ඉන්නේ ක්වොන්ටම් පරිගණකය ගැන ඉතාම ලස්සන මාතෘකාවක්. කොහොමද සෞර්ධීන්‍ය මිනිස්යාවේ ලෝකේ දේවල් සියල්ල දැනගැනීමේ දිශාවට ගමන් කර හැම දේම දන්නවා. අන්න ඒ මට්ටමට සාමාන්‍ය මිනිස්සෙක් එන්නේ සෞර්ධීන්‍ය ක්වොන්ටම් පරිගණකය කියලා. කියන්නේ මේ මිනිස්යා විසින් හදපු ඉතාම විශිෂ්ට වර්ගයේ නිර්මාණයක්. අද ඒක ගැන කතා කරනවා. උගල දන්නවද සෞර්ධීන්‍ය මේ මිනිස්සු වර්ගයක් ඉඳලා තියෙනවා මීට බොහොම කාලයකට කලින් මේ ඍෂිවරු කියලා. ඒගොල්ලන් මහා අමුතු ආකාරයේ බලවේග තිබිලා තියෙනවා. ඒගොල්ලන්ට පුළුවන් වෙලා තියෙනවා මිනිස්සුන්ට චිත්ත වේග වශයෙන් කතා කරන්න. ඊට පස්සේ අහසින් යන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ වගේම ඒගොල්ලන් ලොකු හැකියාවක් තිබිලා තියෙනවා මේ දේවල් දැනගන්න වෙන්න කලින් දන්නවා මෙහෙම වෙනවා කියලා. සෞර්ධීන්‍ය මේ දැන් ඔයගොල්ලෝ විශ්වාස කරන්න මේ නූතන තාක්ෂණික මෙවලම් භාවිතා කරලා මේ බෝධය අපිට දැන් කතා කරන්න දැන් කරගන්න පුළුවන්. දැන් මේ බලන්න මෙන්න මේක දියා. මේකට කියන්නේ බ්‍රේන් නෙට් කියලා. මේ තියෙන්නේ ඇත්තටම මිනිස්සු චිත්ත වේග වශයෙන් මිනිස්සුන්ට කතා කරන්න පුළුවන් පද්ධතියක්. දැන් මේ කිසිම හිත දියුණු කරලා මොකොත් එකක් නෙවෙයි. මේ උපකරණේ පැනදීම වගේ ඔගොල්ලන්ට නිකන් කල්පනා කිරීම ඇසුරෙන් දේවල් කතා කරන්න පුළුවන්. හරි, දැන් අහසින් යන දේ නම් කිසිම කියන අමාරු දෙයක් නෙවෙයි. අහසින් යන එක දැන් සාමාන්‍ය මට්ටමටපත් වෙලා සෞර්ධීන්‍ය තව දෙයක් පුළුවන් නම් ඒක තමයි මේ මිනිස්සුන්ට තියෙනවා නම් අපරිමිත හැකියාවක් ලෝකේ තියෙන වෙන්න තියෙන දෙයක් හෝ ලෝකේ සිදුවිය හැකි දෙයක් හෝ එහෙම නැත්නම් ලෝකේ ක්‍රියාත්මක වෙන ආකාරය පිළිබඳ ඉතාම නිවැරදි වශයෙන් දැනගැනීමට සියල්ල දැනගැනීමට මිනිස්සයාට හැකියාව තියෙනවා. සාමාන්‍ය මිනිස්සෙට හැකියාව තියෙනවා නම් සෞර්ධීන්‍ය අන්න එතන ඒ මානව භාවයේ ඉතාම ඉහළ පිපිදීමක් ඇති වෙන අවස්ථාවක්. සෞර්ධීන්‍ය එය ලබා දිය හැකි තාක්ෂණික නිපුවීමක් තමයි අපි කියන්නේ ක්වොන්ටම් පරිගණකයේ. ඉතාම සරලව මේ වීඩියෝ එකේ කතා කරනවා වෙන මොකුත්ින්ද නෙමෙයි. මම මේක ගැන කතා කරන්න පොඩ්ඩක් උදාසීන වෙලා හිටියා. මොකද මේක ගැන ගොඩක් කතා කරලා තියෙනවා සිංහල භාෂාවෙන් උනත්. නමුත් ඉතින් මේ ළඟදි දවසක මේ සෞර්ධීන්‍ය මට බලන්න අවස්ථාව ලැබුණේ සමහර වීඩියෝ කීපයක්. ඒක බැලුවම මට හිතෙනවා මම කතා කරන එක හොඳයි කියලා. සෞර්ධීන්‍ය මේව මහා විශාල සංකල්ප නෙමෙයි. මේක ඉතාම මූලික මට්ටමින් පැහැදිලි කරලා දෙන්න පුළුවන්. විශේෂයෙන්ම සංකල්පයක් නිවැරදිව වටහා ගත්තා නම් ඒක ඉතාම සරල කරලා පැහැදිලි කරලා දෙන්න හැකියාව තියෙන්න ඕනේ. ඉතින් අද A9 ඔබට මේ ක්වොන්ටම් පරිගණකය ගැන ඉතාම මූලික මට්ටමේ ඉඳලා මම කියලා දෙනවා. කොහොමද ක්වොන්ටම් පරිගණකය සහ මිනිස්සයා මේ ලෝකේ සියල්ල දැනගැනීමේ දිශාවට ගමන් කරන්න කියන කාරණාව ඉතාම මූලික සංකල්ප ඇසුරෙන් බොහෝ සෑම දෙනෙක්ටම පායේ තේරුම් ගන්න පුළුවන් වෙන විදිහට. මගේ නම රුචිර විජේසේන. මම ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක්. මම නිතරම හිතන දෙයක් තමයි මේ ගණිතයේ විද්‍යාව දර්ශනවාදයේ මේ සංකල්පයන්ගේ පැතිරියම අපේ සමාජය තුළ අතිශය වැදගත් අපිට රටක් විදියට ඉස්සරහට යන්න කියලා. ඉතින් පෞද්ගලිකව මේ සම්බන්ධ මගේ පරීක්ෂණ කටයුතු වලදී යම්කිසි උදව්වක් මම අරගෙන තියෙන හින්දා මේ ක්වොන්ටම් ගණනය කිරීම සහ ක්වොන්ටම් පරිගණකයේ ඇසුරින් ඇති කරලා තියෙන මේ ගණිත කර්ම ඇසුරෙන් මේ ගැන කතා කරන්න අවශ්‍යයි කියලා හිතුණා. ඉතින් මම හිතනවා මේ රසවත් මේ ක්‍රමවේදය ගැන සාමේ හරීම අමුතු ආකාරයේ මේ ක්‍රමවේදය ගැන හොඳ වටහා ගැනීමක් මේ වීඩියෝ එක හරහා ඔබට ලැබෙවි කියලා. සෞර්ධීන්‍ය මේ ලෝකේ තියෙනවා ඩිටර්මිනිසම් කියලා සංකල්පය. අපි කියනවා නියතිවාදය. දැන් මේක ෆිලොසොෆිකලි එහෙම දර්ශනවාදී අසුරින් ගත්තාම මේ දෛවවාදීමත් කියනවා. මිනිස්සු ගැන කතා කරන්නේ. දැන් මේ මාන්න මෙන්න මේකයි මේ සංකල්පය. මේ ලෝකේ සියල්ල සිදුවෙන්නේ හේතු සහ ප්‍රත්‍ය වශයෙන් නෑ. එහෙමනේ වෙන්නේ හේතුවක් නිසා හේතු සහ ඒ අපට යටත් පිළිසෙන් තියෙන දේවල් එකතු වීම නිසා තමයි යම්කිසි ඵලයක් හටගන්නේ. සෞර්ධීන්‍ය එකතු වෙන දේවල් දන්නවනේ හේතුන් දන්නවනම් ප්‍රත්‍ය දන්නවනම් ඒ භෞතිකව ඒව ක්‍රියාත්මක වෙන හැටි දන්නවනේ. කියන්නේ මූලික සිද්ධාන්ත දන්නවනේ මේ ලෝකේ ක්‍රියාත්මක වීම හැටි. අපි ෆිසික්ස් කියලා කියන්නේ ඒ වගේම ඒව ගණනය කිරීම සඳහා අපරිමිත ගණනය කිරීමේ හැකියාවක් දන්නවනම් මේ අනාගතයේ සිදුවිය හැකි සියලු දේම කියන්න පුළුවන් කියන හැකියාව අපි කියනවා නියතිවාදය, ඩිටර්මිනිසම් කියන කාරණාව. ඉතින් මේ ලොකු ඩිබේට් එකක් තියෙනවා මේක පුළුවන්ද. දැන් භෞතිකවාදී මේ යම්ක සීමාකාරින් තියෙන නමුත් මූලික වශයෙන් ගත්තාම දේවල් මේ ලෝකේ සියල්ලම පායේ දැනගැනීමට මිනිසාට තියෙන පරිපූර්ණ හැකියාව අපිට තියෙනවා කියන එක ඒ අවශ්‍ය කරන දේවල් තියෙනවා. විශේෂයෙන්ම ගණනය කිරීමේ ඇති හැකියාව තියෙනවා නම් කියන සරල වශයෙන් කියන්න. දැන් මේ ලෝකේ මේ ක්‍රියාත්මක වෙන හැටි මූලධර්ම තමයි අපි ෆිසික්ස් වල එහෙම නැත්නම් භෞතික විද්‍යාව ඉගෙන ගන්න. මේ ලෝකයේ තියෙන සියලුම භෞතික විද්‍යාත්මක සංකල්ප අපිට ප්‍රධාන කොටස් පහක් ඇසුරෙන් දකින්න පුළුවන්. අපි කියනවා සාපේක්ෂතාවාදය.
ඊට පස්සේ ක්වොන්ටම් තියරි එක, එමු නැත්තම් ක්වොන්ටම් මෙකැනික්ස්, ක්වොන්ටම් යාන්ත්‍රික විද්‍යාව. ඊට පස්සේ ඉලෙක්ට්‍රොමැග්නටිසම්, මේ කියන්නේ විද්‍යුත් චුම්බකත්වය. ඒ වගේම වීක් නියුක්ලියර් ෆෝස් ඇන් ස්ට්‍රෝංග් නියුක්ලියර්, කියන්නේ නියුක්ලියර් කියලා කියන්නේ න්‍යෂ්ටික බලය පිළිබඳ මූලික සංකල්ප දෙක. සවුල් දෙනිමිස් ලෝකයේ තියෙන සියලුම භෞතික විද්‍යාත්මක නියම අපිට මෙන්න මේ කාරණා පහ ඇතුළේ දාලා දක්වන්න පුළුවන්. මේ තමයි ලෝකේ ක්‍රියාත්මක වෙන හැටි, ප්‍රින්සිපල්. කොහොමද මේ වැඩ කරන්නේ කියන එක දන්න. එතකොට සෞරදීන් අපි මූලික වශයෙන් මේ අපි දන්නවා නම් ඒවා යම්කිසි මේ පද්ධතියින් කොහොමද මූලික වශයෙන් පැවතුනේ කියලා, ඒ සිද්ධුවේ නැ ඒවා අතර තියෙන අන්තර්ක්‍රියාව දන්න නිසා අපිට අනාගතේ කියන්න පුළුවන් වෙනවා. සරල උදාහරණයක් ගන්න. බෝලයක් මේ ස්ථානයේ ඉඳලා මෙච්චර වේගයකින් මේ කෝණයකින් මම විසිකරොත් මේ බෝලය තප්පර 10කින් 15කින් කොතනද තියෙන්න පුළුවන් කියලා නිව්ටන් නියම ඇසුරින් අපිට කියන්න පුළුවන් වෙන්න ඕනේ නේද? අපිට එහෙම කියන්න පුළුවන්. අන්න ඒක තමයි ওই ඩිටර්මිනිසම් කියන එක. අපි කියන්නේ නියතිවාදී ඉතාම මූලිකම ප්‍රකාශකයක්. එහෙනම් භෞතික විද්‍යාත්මක සංකල්පවල විශේෂයෙන්ම නියම කියලා කියන්නේ ඒකනේ. මූලික අවස්ථා අපි කියන ඉනිෂියල් ස්ටේට් එක දුන්නොත්, ඊට පස්සේ ඒකට අවශ්‍ය වෙන භෞතික විද්‍යාත්මක මූලධර්මයේ දුන්නොත් අනාගතයේ සිද්ධ වෙන්නේ මොකද්ද කියලා කියන්න පුළුවන්. හැබැයි සාවරදීනේ මේක එච්චර දැන් අපි දැන් බෝලයක් විසිකරනවා වගේ නෙමෙයි. මේ ලෝකයේ සිද්ධ වෙන බොහොමයක් මේ සිදුවීම් ඉතාම සංකීර්ණයි. හේතුන් ප්‍රත්‍ය දැන් අපි බෝලයක් විසිකරනකොට අපි ඒ වගේ ගණනය කිරීමක් කරනකොට අපි හිතන්නේ ගුරුත්ව බලය සහ ගුරුත්ව බලය සහ වේගයේ පමණයි මේ වස්තුව ගැන සැලකන්නේ. අපි වායු ප්‍රතිරෝධය ගැන හිතන්නේත් නැහැ. වෙනත් ඇති වෙන සුළං බලයෙන්ද සිදුවෙන කාරණා වෙනස්කම් ඉඳ ගැන හිතන්නේත් නැහැ. විවිධ ආකාරයේ තියෙන මේ වෙනත් මේ කිසිම දෙයක් ගැන කල්පනා කරන්නේ නැහැ. නමුත් සෞර්ධේනි ප්‍රායෝගික මට්ටමේ එහෙම නෙමෙයි. මේ හිතන්නේ හුළං පාරකට හෙළවෙන ගහක මේ කොළයක් ගැන හිතන්නේ. කොච්චර හේතුන් සහ ප්‍රත්‍යයන් මේ මොහොතේ යෙදෙනවද? දැන් හිතන්න හුළං දිශාව වෙනස් වෙනවා, හුළඟේ වේගය වෙනස් වෙනවා. ඊට පස්සේ කොළයක් හුළඟ සමග වැදෙන මූණතේ කෝණීය වෙනස් වීමක් සිද්ධ වෙනවා. ඊට පස්සේ ඒ ගහේ තියෙන ඒ කෝටුවල එහෙම නැත්තම් මේ ඒ දැවවල තියෙන යාන්ත්‍රික ගුණ වෙනස් වෙනවා. ජල ප්‍රමාණය ඒ මේ දැවවල තියෙන ප්‍රමාණය එහි තියෙන යාන්ත්‍රික ගුණ මත තීරණය වෙනවා. අවරශ්මිය කොච්චර වේගෙන් මේ ජලයේ අයින් වෙලා යනවද, ජලයේ ඒ පත්‍රයේ ස්කන්ධය මත තීරණය වෙනවා. බාණ්ඩ ඔයගලන්ට පේනවද මේ ඉතාම මූලික මේ ගහක කොළයක් හෙලවෙන පුංචි දේ පවා සෞරදීනි ඉතාම සංකීර්ණ හේතුන් සහ ප්‍රත්‍යයන් රාශියක එකතු වීම නිසා සිදුවෙන ක්‍රියාවලිය. ඉතින් මේක නිසා මොකද සිද්ධ වෙන්නේ? අපිට මේක ප්‍රායෝගික වශයෙන් ගණනය කිරීමේ නොහැකියාවක් තියෙනවා. අන්න ඒක නිසා කොළයේ ඊළඟ මොහොතේ තව තප්පර 10කින් 15කින් කුමන දිශාවට හැරෙයිද කියලා කීමේ අපහසුතාවයක් තියෙනවා. මේ මූලික දේවල් දැනගකට උනන සෞර්ධේනි හිතන්ඩ මනුස්සයට අපරිමිත මේ කම්පියුටේෂනල් පවර එක ගණනය කිරීමේ හැකියාවක් ලබා දෙන අවස්ථාවක් කියලා. අන්න ඒ වගේ අවස්ථාවකත් සෞර්ධේනි අපිට එලෙස කියන්න බැරිද? අන්න එතන තමයි මේ ලෝකෙ සියල්ල දැනගැනීමේ එක. ඉතින් හෙට වහිනවද අනිද්ද වහිනවද කියන එකේ ඉඳලා කොහොමද මිනිස්සේ එයාගේ ජීවිතේ මේ විදිහට ගමන් කරගෙන යනකොට එයාට මොන වගේ දේවල් සිද්ධ වෙයිද, මොන වගේ ලෙඩ රෝග හැදෙයිද, එයා කවද මිය යයිද කියන එකේ ඉඳලා සෞර්ධේනි මේ කොහොමද මිනිස්සෙක් හිතන්නේ කියන දේ. මොකද අපි හිතනකොට අපේ සම්පූර්ණ මේ මනසේ මොළයේ තියෙන විද්‍යුත් ස්පන්ද වෙනස් වෙනවා. මේ ස්පන්ද ඇතුලේ සෞර්ධේනි අපි හිතන දේ පිළිබඳ ඒ කාරණා ගැබ් වෙලා තියෙනවා. අපිට කියාගන්න බෑ මොකද ඒ අවශ්‍ය කරන කම්පියුටේෂනල් පවර් එක නැති නිසා. සෞර්ධේනි හිතන්න අපරිමිත කම්පියුටේෂනල් පවර් එකක් ලබා දෙන පද්ධතියක් මේ ලෝකේ හදන්න පුළුවන් කියලා. මේ ලෝකේ කොච්චර කොහොම විදියට වෙනස් වෙයිද? මේ ලෝකේ සෑම මිනිස්සෙක්ම සාමාන්‍ය මිනිස්සෙක්ට හැකියාව ලැබේ අපරිමිත වූ මේ ලෝකේ තියෙන මේ විවිධ දේවල් ගැන අපරිමිත ඥානයක් ලබා ගන්න. හිතන්නේ මේ වටෝ කොහොමද කියලා. අන්න සෞර්ධේනි ක්වොන්ටම් පරිගණකය මම ඔබට සරල වශයෙන් පියවරෙන් පියවර පැහැදිලි කරලා දෙන්නම්. මෙන්න මේක තමයි අපි කියන හෝලි ග්‍රේල් එක. මූලිකම අභිප්‍රාය ක්වොන්ටම් පරිගණකයේ සහ මේ ගණනය කිරීම අපි කියන කම්පියුටේෂනල් සිස්ටම්ස් වල තියෙන හෝලි ග්‍රේල් එක තමයි මේ අපරිමිත ගණනය කිරීමේ හැකියාව මිනිසයාට ලබා දීම. එය මානව භාවයේ උප්පරිම හිණිපෙත්තට මිනිහා නංවන අවස්ථාව. සෞර්ධේනි අපි කොහොමද මේ ලෝකයේ දේවල් දැනගන්නේ? අපි ලෝකයේ දේවල් දැනගන්නේ විශ්ලේෂණය කිරීම තුළ, එහෙම නැත්නම් ගණනය කිරීම තුළ. සෞර්ධේනි මේ ලෝකයේ ගොඩාක් දේවල් අපිට දැනගන්න පුළුවන්, විශ්ලේෂණය කරන්න පුළුවන්. නමුත් මේ සියලුම දේවල් අපිට ප්‍රධාන කාණ්ඩ තුනක් ඇතුළෙන් පැහැදිලි කරන්න පුළුවන්.
මොච්චර ගණනය කිරීම තිබ්බට මේ ලෝකෙ ප්‍රධාන ආකාර තුනක තමයි ගණනය කිරීම තියෙන්නේ මූලික වශයෙන් ගත්තොත්. සෞරතෙන් මේ ලෝකෙ තියෙන පළවෙනිම ගණනය කිරීම ක්‍රමවේදය තමයි මේ සරල තර්කයක් කිහිප වතාවක් යෙදීම තුළින් අපිට විසඳුමක් සොයා ගන්න පුළුවන් ප්‍රශ්න. දැන් සරලම උදාහරණයක් ගත්තොත් හිතන්න 3215ට 6210ක් එකතු කරමු. එකතු කරාම 9425ක් කියලා උත්තරයක් එනවා. මේ එකතු කිරීම කියලා කියන්නේ සරල තර්කයක්. ඒක මේ ඉලක්කම්වර කීප වතාවක් පස් හතර පාරක් යෙදීම තුළින් අපිට හැකියාව ලැබෙනවා. එහෙනම් මේ වගේ අවසාන උත්තරයක්. එහෙනම් සරල තර්කයක් කීප වතාවක් යෙදීම තුළින් සෞර්ධේනි අපිට පුළුවන් සමහර දේවල් වලට උත්තර හොයාගන්න. මේ වගේම තවත් ආකාරයේ ගැටළු වර්ගයක් තියෙනවා. ඒ කියන්නේ සරල තර්කයක් සෑහෙන වතාවක් යෙදීම තුළින් අපිට විසඳ ගන්න වෙන ප්‍රශ්නයක් තියෙනවා. උදාහරණයක් විදිහට මුරපදයක් ගැන හිතන්න. මේ ඉලක්කම් හතරක් තියෙන මුරපදයක් තියෙනවා. මේ මුරපදය කියලා කියන්නේ මේ මුරපදයේ අපි කියන පාස්වර්ඩ් එක. මේ පාස්වර්ඩ් එකේ හරි උත්තරය තමයි 3428 කියන එක. එහෙම හිතන්නකො දැන් සරල උදාහරණයක් විදිහට. දැන් අපි කියනවා කාට හරි මේක ගණනය කරන්න කියලා. පරිගණකයකට කියනවා. සෞර්ධේනි මේක තියෙන බොහොම සරල තර්කයක්. ඒක තමයි මේ මුරපදය සඳහා ඒ ඉලක්කම් සඳහා අපිට පුළුවන් 0.0000 ඉඳලා 9999 වෙනකන් ඉලක්කම් දදා 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 බලන්න. සරල තර්කයක්. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද? ඒක සෑහෙන වතාවක් කරලා තමයි මෙන්න මේ උත්තරයේ 3428 වුණාම තමයි අර ලොක් එක ඇරෙන්නේ. තේරුණා නේද? එහෙනම් සරල තර්කයක් සෞර්ධේනි දීර්ඝ වාරයක් කිරීම තුළින් අපිට සමහර ප්‍රශ්න වලට උත්තර හොයා ගන්න පුළුවන්. ඒ වගේම මේ ලෝකයේ තවත් ආකාරයේ ප්‍රශ්නයක්. ඒක තමයි සංකීර්ණ තර්කයක් බොහෝ වාරයක් ගණනය කිරීම තුළින් අපිට ගොඩනගා ගන්න පුළුවන් පද්ධතිය. දැන් උදාහරණයක් විදියට මේ වගේ පද්ධතියක් මට කාලෙක ඉතාම කරදරකාරී එකක් වුණා මගේ යම්කිසි පරීක්ෂණයක. හිතන්න සරල දෙයක් මේක. මේක මූලික වශයෙන් දැක්කම හරි සරලයි. හිතන්න ආරෝපිත සිලින්ඩර් දෙකක් එකිනෙකට ලං වෙනවා. මේ දෙන්න අතර තියෙන ආකර්ෂණ හෝ විකර්ෂණ බලය කෙලෙස කියන සර්ග ඔගොල්ලෝ හිතන්න මේක කොච්චර සංකීර්ණද කියලා. මේ හිතන්න මේ ආරෝපිත සිලින්ඩරයක යම් කිසි පුංචි කොටසක ඉඳලා අනිත් සිලින්ඩරේ සෑම ස්ථානයකම ආකර්ෂණ හෝ විකර්ෂණ බලයක් ඉඳ මේ ආරෝපිතයි නේද? එතකොට මොකද කරන්නේ? ඉතින් හිතන්න මෙහි තියෙන සංකීර්ණ බව මේ ගණනය කිරීම සඳහා මේ එක සිලින්ඩරකේ ඉඳලා අනිත් සිලින්ඩරේ සෑම ස්ථානයකටම ආකර්ෂණ විකර්ෂණ බව අපිට අනුකලනය කරන්න ඕනේ. ඊට පස්සේ ඒක අනුකලනය කළා ඊට පස්සේ මුල් සිලින්ඩරේ සෑම ස්ථානයකටම ඒ විදිහේ නැවත නැවත අනුකලනය කරන්න ඕනේ. හිතන්න කොච්චර සංකීර්ණද. ඒ හැබැයි ඒව කරන්නත් පුළුවන් එක ආකාරයකට මේ දෙක සම්බන්ධ වෙනකොට. මේ සිලින්ඩර් දෙකට සම්බන්ධ වෙන්න පුළුවන් විවිධ ආකාර තියෙනවා. සමාන්තර විදියට වෙන්න පුළුවන්, එකිනෙකට ප්‍රතිවිරුද්ධ දිශාවට වෙන්න පුළුවන්, එකිනෙකට ඇංගල් වලින් වෙන්න පුළුවන්, ත්‍රිමාණ තලයේ විවිධ ඇංගල් වලින් හිතන්න. ඕගලන්ට පේනවද කොච්චර විවිධ අනන්ත වූ අවස්ථා මේ සිලින්ඩර් දෙකක් එකට හමු වී කියන එකේ තියෙනවා. සෞර්ධේනි සංකීර්ණ තර්කයක් ඉතාම විශාල වාර ගණනක් ගණනය කිරීම මගින් ලෝකයේ සමහර ප්‍රශ්න විසඳන්න වෙනවා. සෞර්ධේනි මෙන්න මේ තමයි මේ ලෝකයේ දේවල් අපිට ගණනය කරන්න පුළුවන් ප්‍රධානම ආකාර තුන. එහෙනම් සෞර්ධේනි ඉතාම මූලිකම කාරණාව තමයි මිනිස්යාට පුළුවන් නම් මෙන්න මේ ආකාරයේ මේ ගණනය කිරීම තුනම ඉතාම පහසුවෙන් වේගින් විසඳීම සඳහා ක්‍රමයක් හදාගන්න. එහෙනම් මේ ලෝකයේ අර තියෙන අපරිමිත ගණනය කිරීමේ හැකියාවත් ඒ හා සම්බන්ධ මේ ලෝකේ ඕනම දෙයක් දැන ගැනීමට ඇති බලයත් මිනිස්යාට ලැබෙනවා. සෞර්ධේනි අන්න ඔතන තමයි මේ මිනිස්සයා උත්සාහය කරන්නේ මේ ලෝකේ සියල්ල දැනගැනීම සඳහා. දැන් මේ බලන්න. දැන් ඔබ හාවි එහෙනම් අපිට මේ දැන් ලෝකේ මහා විශාල කම්පියුටර්ස් හදලා තියෙනවා. සුපර් කම්පියුටර්ස් පවා තියෙනවා. එහෙනම් මිනිස්සයා එතනට ලං වෙලා නේද කියලා. හැබැයි අන්න ඔතන තමයි සෞර්ධේනි ප්‍රශ්නේ තියෙන්නේ. මම පැහැදිලි කරලා දෙන්නම්. අර මූලිකම මට්ටමේ ගණනය කිරීම දිහා බලන්න. දැන් අපි කිව්වා මූලිකම පළවෙනිම ගණනය කිරීම ආකාරය තමයි සරල තර්කයක් කිහිප වතාවක් යෙදීමේ ගැටලු. දැන් අපි ගත්ත උදාහරණය මොකද්ද? 3215 එකතු කරන්න 6210ට. උත්තරය ලැබෙනවා 9425. දැන් සෞර්ධේනි ඔයගොල්ලන්ට පේනවාද මෙතන තියෙන ඉතාම සරල තර්කයක්. මොකද්ද තර්කය? මේක එකට පේලියට ලියලා මුලින්ම දකුණු පස ඉඳලා ඉලක්කම් එකතු කරගෙන යන්නේ.
ඉලක්කම් එකතු කරාම 10ට වඩා අඩු ගණනක් නම් ලැබෙන්නේ ඒක එලෙසම ලියන්න. 10ට වඩා වැඩි ගණනක් නම් ලැබෙන්නේ ඒ ලැබෙන සංඛ්‍යාවේ දකුණු පස ඉලක්කම ලියලා ඊළඟ විහා පැත්තට එකක් ගෙනියන්න. ඔන්න ඕක තමයි අපි කියනවා මේ ඉතාම මොකද ඉතාම මූලික තර්කය. තේරෙනවද? ඔන්න ඕම තමයි උත්තරය දෙන්නේ. ඉතින් මෙහි වාර ගණනත් හතර වාරක් මේක කිරීම තුළින් අපිට මේ උත්තරේ ලබා ගන්න පුළුවන් සරල තර්කයක්. මේ අවස්ථා කීපයක් යෙදීම මගින් සෞර්ධේනේ අපිට පුළුවන් මේ ගණනය කිරීම කරන්න. ඉතින් අපි හිතන්න මේ ලෝකයේ තියෙන බොහොමයක් ගණනය කිරීම විශේෂයෙන්ම අපේ සාම්ප්‍රදායික පරිගණකවල තියෙන සෑම ගණනය කිරීමම පායේ මේ වගේ මූලික මට්ටමේ සිදුවෙන දේවල්. දැන් බලන්න අපි සාමාන්‍ය වීඩියෝ එකක් එහෙම නැත්නම් මූවී එකක් අපේ ලැප්ටොප් එකේ බලන එකේ එහෙම නැත්නම් ටීවී එකේ බලන එකේ ඉඳලා අපි කාට හරි අපි දන්න කෙනෙක්ට ඊමේල් එකක් ලිවීම Facebook යෑම මේ සියලුම දේ දක්වා සෑම විටම පරිගණකයේ විසින් කරන්නේ බොහෝ විට මෙන්න මේ වගේ මූලික ගණනය කිරීම. ඒ කියන්නේ එකතු කිරීම විතර නෙමෙයි, එකතු කිරීම, වැඩි කිරීම, ගුණ කිරීම, බෙදීම්, දීර්ඝ වශයෙන් බෙදීම, අඩු වැඩි කිරීම, ඊට පස්සේ ওই වගේ ගණනය කිරීම තමයි සිද්ධ. සෞරතේනේ මේ මූලික මට්ටමේ ගැටලුව කොහොමද පරිගණකයක් විසඳන්නේ කියලා බලමු. මේක ඉතාම සරලයි, මේක ඉතාම වැදගත් අපි තේරුම් ගැනීම සඳහා. දැන් පරිගණකයට 10 පාදයෙන් තේරුම් ගන්න බෑ. එතකොට පරිගණකයට අපි 3215 කියන ඉලක්කම දුන්න ගමන් පරිගණකය ඒක දෙකේ පාදයෙන් ලියා ගන්නවා. ඊට පස්සේ 6210 කියන එකත් අපි දුන්න ගමන් ඒකත් දෙකේ පාදයෙන් ලියා ගන්නවා. දෙකේ පාදයෙන් ලියා ගත්තයින් පස්සේ මේ දෙකේ පාදයේ සංඛ්‍යා එකතු කිරීම සඳහා අපිට අවශ්‍ය වෙන තර්කණේ අපිට යොදන්න කියනවා. අපි කියනවා ට්‍රූත් ටේබල්. එහෙම නැත්නම් තර්කන වගුව. අපි දන්නවා මේ දෙකේ පාදයේ සංඛ්‍යා එකතු කරගන්න ඉතාම පහසුයි. බිංදුව බිංදුව නම් බිංදුවයි. බිින්දුවයි එකයි නම් එකයි. එකයි බිින්දුවයි නම් එකයි. ඊට පස්සේ එකයි එකයි නම් උත්තරේ බිින්දුවයි එකක් ඊළඟ පාදයට ගෙන. මේක ඉතාම සරල තර්කයක්. මෙන්න මේ ඇසුරින් සෞදේ දැන් දෙකේ පාදේ ඉලක්කම් එකතු කරලා තියෙන අපේ දැන් ඕ ලෙවල් මට්ටමේ තුගන්නවනේ. ඉන්පස්සේගෙන ඕන කෙනෙක්ට මේක පහසුවෙන් තීරණ ගන්න පුළුවන්. සෞර්ධේන්නේ මෙය තමයි පරිගණකයේ විසින් සිද්ධ කරන්නේ. මොකද මේ 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 එකතු කිරීම සඳහා මෙන්න මේ ලොජික් එක ක්‍රියාත්මක කිරීම සඳහා පරිගණකයේ තුල තියෙන පරිපථයක්. දැන් උදාහරණයට මේ කියන ලොජික් එක මම දැන් අර කලින් පෙන්නපු මේ මේ සංඛ්‍යා එකතු කිරීම පිළිබඳ තියෙන ලොජික් එක ක්‍රියාත්මක වීම සඳහා තියෙන මූලිකම පරිපථය කියනවා. අපි කියනවා half adder කියන පරිපථය. දැන් මේ XOR කියන්නේ අපි කියනවා logic gates. ඒ කියන්නේ තර්කන ద్వාර දෙකක් පාවිච්චි කරලා XOR සහ AND කියන තර්කන ద్వාර logic gates දෙක පාවිච්චි කරලා අපිට ඉතාම පහසුවෙන් සෞර්ධේනේ මේ පරිපථය හදන්න පුළුවන්. මේක ඔයගලන්ට මේ ඔයගලන්ට මේ ට්‍රාන්සිස්ටර් පාවිච්චි කරලා නිකම් පරිපථයක් විදිහටත් මේක හදන්න පුළුවන්. මේ තර්කන එකතු කිරීම, අඩු කිරීම, මේ කිරීම සඳහා. දැන් මොකද වුනේ? එහෙනම් මෙන්න මේ තර්කය ඔයගලන්ට පේනවා අර අර ඒ ඉතුරු කරමේ මූලික තර්කය අපිට පුළුවන් සර්කිට් එකක් විදිහට හදන්න. තේරුණා නේද? ඉතින් මෙන්න මේ සර්කිට් එක එකතු කරලා ඊට පස්සේ මේ සර්කිට් එක දැන් එක තනි ඉලක්කමක් වගේ ඉලක්කම් කීපයක් සඳහා එකතු කරාම තමයි සෞර්ධේනේ අන්න ඒ සංඛ්‍යා දෙක එකතු කිරීම සඳහා අවශ්‍ය වන පරිපථය අපිට හදන්න පුළුවන්. මේ XOR සහ N කියන ගේට් එහෙම නැත්නම් මේ වගේ අපි කියන තර්කන ద్వාර අපිට හදන්න පුළුවන් ට්‍රාන්සිස්ටර් පාවිච්චි කරලා. ට්‍රාන්සිස්ටරයක් කියලා කියන්නේ අපි දන්නවා ස්විච් එකක් විදිහට ක්‍රියාත්මක වෙනවා. ස්විච් එක තියෙන්නේ එක්ක ධාරාවක් යනවා. එහෙම නැත්නම් ධාරාවක් යන්නේ නැහැ. ධාරාවක් යනකොට අපිට එක කියන අවස්ථාවත් ධාරාවක් නොවන අවස්ථාවේ බිංදුව කියන අවස්ථාවක් ලබා දීලා අර බිංදුව එක කියන තර්කය අපිට පුළුවන් සර්කිට් එකක් ඇතුලෙන් හදන්න. සෞර්ධේනේ ඕනෑම සාම්ප්‍රදායික පරිවර්තයක තියෙන්නේ මෙන්න මේ වගේ ට්‍රාන්සිස්ටර් මා විශාල සංඛ්‍යාවක එකතුවක්. එනම් බිංදුව එක වශයෙන් මේ ගණනය කිරීම අපි කියනවා බූලියන් ඇල්ජිබ්‍රා. එහෙම නැත්නම් මේ ද්විමේ සංඛ්‍යාවල මේ ක්‍රියාත්මක කිරීම මේ තර්කන ක්‍රියාත්මක කිරීම තුළින් තමයි සාම්ප්‍රදායික පරිපථ සාම්ප්‍රදායික පරිගණක වැඩ කරන්නේ. ඉතින් මේව ඉතාම කුඩා මට්ටමින් ට්‍රාන්සිස්ටර් මහා විශාල සංඛ්‍යාවක එකතුවක් තමයි අපි පරිගණකයක් ඇතුලේ තියෙන්නේ. ඉතින් මේ තියෙන විශේෂත්වය තමයි පරිගණකයකට මේ ට්‍රාන්සිස්ටර් වේගයෙන් ක්‍රියාත්මක කරන්න පුළුවන්. දැන් මේ එක ගණනය කිරීම අර මම කියන්නේ half adder ඒ සර්කිට් එකෙන් ඒ උත්තරේ ලබා දීම සඳහා අර truth table එක ක්‍රියාත්මක කිරීම සඳහා සාමාන්‍යයෙන්
තප්පරයෙන් බිලියනෙන් පංගු ඒවා අපි කියනවා නැනෝ සෙකන්ඩ් කියලා. නැනෝ සෙකන්ඩ් 3-5 වගේ කාලයක් තමයි ඒ කියන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් තප්පරයකට ගණනය කිරීම බිලියනයකට පමණ 1 GHz වගේ ප්‍රමාණයකට වේගයෙන් ගණනය කිරීමට විශේෂයෙන්ම මොඩර්න් කම්පියුටර්ස් ඒ කියන්නේ නූතන පරිගණක වලට හැකියාව තියෙනවා. එහෙනම් පළවෙනි ආකාරයේ ගණනය කිරීම ඉතාම පහසුවෙන් සෞර්ධේනි හැකියාව තියෙනවා සාමාන්‍ය පරිපථයකට විසඳීම සඳහා. අපි මේක නිකන් පොඩ්ඩක් තේරුම් ගන්න හිතන්න මේ එක සංඛ්‍යා දෙකක් එකතු කරන්න තප්පරයක් ගියා කියලා. එතන මේ සංඛ්‍යා දෙක එකතු කිරීම අර කලින් උදාහරණේ තප්පරයක් නම් යන්නේ මේ වගේ සංඛ්‍යා හතරක් එකතු කරන තප්පර 4යි අවසාන උත්තරේ ලබා දෙන්න තව තප්පරයක් ගියා කියන තප්පර 5ක තප්පර 5ක් යන්නේ නැහැ තප්පරයක් යන්නේ නැහැ. නමුත් උදාහරණයකට තප්පර 5ක් ඇසුරින් මේ වගේ ගණනයක් කිරීමක් අපිට සාම්ප්‍රදායික කම්පියුටරයකට ලබා දීමේ හැකියාවක්. එහෙනම් සෞර්ධයෙන් අපිට පැහැදිලි වෙන දෙයක් තමයි අර මූලික වර්ගයේ ප්‍රශ්න විසඳන්න මේ සාම්ප්‍රදායික පරිගණක ඉතාම හොඳින් කටයුතු කරන හොඳ වේගයකින් කටයුතු කරනවා. නමුත් දෙවනි සහ තුන්වෙනි වර්ගයේ මේ தත්ත්වය ඒ වගේ මේ ප්‍රශ්න ගැන தත්ත්වය මොකද? අපි අර මුරපදයේ උදාහරණයට යමු. බලන්න ඉලක්කම් 4ක මුරපදයක් තියෙනවා. මේ ඉලක්කම් 4ේ මුරපදයේ අපි දැන් දන්නා උත්තරය තමයි 3428 කියන එක. දැන් මේක විසඳීම සඳහා පරිගණකයකට අපි ඉල්ලා සිටියොත් පරිගණකයකට කරන්න තියෙන බොහොම සරල දෙයක්. මාදයක් කරන්න බෑ. මොකද්ද කරන්න පුළුවන්? 0.0.0 0.0 කියන ඉලක්කමේ ඉඳලා 9999 කියන ඉලක්ක ඕවනේ දාන්න පුළුවන් ඉලක්කම් සියල්ලම. මේවා දදා දදා බලන්න ඕනේ පරිගණකය මොකක්ද හරියන්නේ කියලා. ඉතින් බලන්න මේ තාම සරල තර්කයක්. ඉලක්කම් 4ක් දාලා ඒක හරිද බලන්න. ඉලක්කම් 4ක් දාලා හරිද බලන්න. ඒක වැරදි නම් ඊළඟ ඉලක්කමට යන්න. වැරදි නම් ඕක තමයි තර්කය. ඉතාම සරල තර්කයක්. හැබැයි සෞර්ධිනි ඔගලන්ට පේනවද? 0.0.0.0 ඉඳලා 9999 වෙනකන් අවස්ථා උපරිම වශයෙන් 10000ක් තියෙනවා. එහෙනම් කල්පනා කරන්න 10000ක් නම් ඔබ සතුවේ තියෙන්නේ. ඔබට මොකද කරන්න වෙන්නේ? හිතන්න මේ හැම ඉලක්කමක් ඔබන්ට තප්පරයක් වගේ යනවා කියලා අර කලින් අවස්ථාවේ වශයෙන් හිතුවොත් ඕගලන්ට පේනවද මේ එක සංඛ්‍යාව පුරවන්න එතකොට තප්පර 5ක් යනවා. එහෙනම් තප්පර 5 ඒවා 10000ක් යනවා උපරිම වශයෙන් මේ ගැටලුව විසඳීම සඳහා. එතන කලින් තප්පර 5න් ගාන විසඳන්න පුළුවන් වුණාට සෞර්ධිනි මේ වාගේ ගැටලුවක් විසඳන්න ගියාම විශ්වාස කරන්න සාම්ප්‍රදායික පරිගණකයකට ඒක බොහොම කාලයක් ගත වෙන වැඩක්. දැන් මේ හතරවෙනි එක දැන් හිතන්න අවස්ථාවක් 5ක ඉලක්කම් 5ක අවස්ථාවක් ඉලක්කම් 6ක 7ක 8ක 20ක අවස්ථාවක් හිතන්න සෞර්ධිනි. අන්න මේ වගේ අවස්ථාවක් ආපුවම තර්කය බොහොම සරලයි. නමුත් මේ තර්කය විසඳීම සඳහා පරිගණකයේ සෑහෙන වාරයක් කටයුතු කරන්න ඕනේ සෞර්ධිනි. අන්න ඒක නිසා තමයි පරිගණකයකට ඉතාම අපහසු මේ ආකාරයේ ගණනය කිරීම කියන. අපි කියන මේකට බ්‍රූට් ෆෝස් කරනවා කියන පරිගණකයක. දැන් ඕගොල්ලෝ මුරපද මේ ලියනකොට ලියනවා නේද සාමාන්‍යයෙන් අඩුම වශයෙන් ඉලක්කම් 8ක්වත් ලියන්න කියලා. ඒ වගේම ටිකක් වෙනස් ඉලක්කම් පාවිච්චි කරන්න ඒ වගේම අකුරු පාවිච්චි කරන්න කියලා. ඒ කියන්නේ මොකද? සාමාන්‍ය පරිගණකයකට සෞර්ධේනිය අවුරුදු ගණනක් උත්සාහ කරත් බ්‍රූට් ෆෝස් කරලා ඒ වගේ මේ පාස්වර්ඩ් එකක් බිඳින්න අපහසුයි. තේරුණා නේද? අන්න ඕක තමයි කාරණාව. දැන් මේක තව ටිකක් පැහැදිලි කරගන්න මේකම අපිට වෙනත් ආකාරයෙන් නිරූපණය කරන්න පුළුවන්. හිතන්න ප්‍රහේලිකාවක් ගැන. සෞර්ධිනේ ලොකු ප්‍රහේලිකාවක් හිතන්න ඔන්න ඔය ප්‍රහේලිකාවේ එක්තරා පසක මිනිස්සෙක් ඉන්නවා. ඒ මිනිස්සයාට අපි කියනවා මේ ප්‍රහේලිකාව විසදගෙන ගිහිල්ලා අනිත් පැත්තේ පසෙන් යන්න මේ එතකොට අතරමැද අතරමං වෙන්නේ නැතු. ඔන්න ඕක තමයි මිනිස්සයාට දෙන ප්‍රශ්නේ. හිතන්න මේ මිනිස්සයාට අපි කොළ කෑල්ලක ලියලා දුන්නොත් වමට හැරෙන්න දකුණට හැරෙන්න උඩට යන්න පල්ලෙහාට යන්න කියලා මේ මිනිස්සයා යන්න ඕනේ විදිය. අන්න ඒක නේද ප්‍රහේලිකාවේ විසඳුම සෞර්ධිනේ. අන්න මෙන්න මේකත් ඇත්තටම එන පාස්වර්ඩ් එකක් වගේ. දැන් මේ ප්‍රහේලිකාවක් විසඳීම ගැන මේක තව ටිකක් තීරුම් කරන්න. සෞර්ධිනේ මෙන්න මේ සරල ප්‍රහේලිකාව බලන්න. දැන් සෞර්ධිනේ මේ සරල ප්‍රහේලිකාව විසඳීම සඳහා අංක 16කින් යුත පාස්වර්ඩ් එකක් තියෙනවා වගේ හරිනම්. දැන් අරකම වෙනත් ආකාරයෙන් නිරූපණය කරා මේ සංකල්පය ඔබට පැහැදිලි කරලා දෙන්න. සෞර්ධිනේ හිතන්න
ඔගොල්ලෝ විශ්වාස කරන්න මෙන්න මේ පාස්වර්ඩ් එක පරිගණකයක් විසින් නිකම් බ්‍රූට් ෆෝස් කරලා, ඒ කියන්නේ රැන්ඩම් විදියට, අහමුලි විදියට මේ උඩට, පල්ලෙහාට, දකුණට, වමට කියන ඒවා දාලා විසඳන්න කියලා පරිගණකයට ගියොත් ඔගොල්ලෝ විශ්වාස කරන්න මේ අංක 16කින් යුතු මේ මුරපදය විසඳීම සඳහා බිලියන 4.3ක අවස්ථාවන් තියෙනවා. මේ විවිධ මේ ඉලක්කම් ලියන්න පුළුවන් බිලියන 4.3. සෞර්දේන හිතන්න මේ එක මුරපදයක් විසඳන්න හිතන්න තප්පරයක් යනවා කියලා. ඔගොල්ලෝ විශ්වාස කරන්න මේක බ්‍රූට් ෆෝස් කරන්න කියොත්, මේ අපි අර කලින් කතා කරපු පද්ධතියේ තප්පරයක් ගියොත් මේ එකක් විසඳන්න ඔගොල්ලෝ විශ්වාස කරන්න මේ සඳහා අවුරුදු 2200ක කාලයක් යනවා. එහෙනම් සෞර්දේන ඔයගලන්ට පේනව නේද? සාමාන්‍ය සාම්ප්‍රදායික පරිගණකයක මේක විසඳීම ඉතාම අපහසුයි. මේ ආකාරයේ ගැටලු අපි කියනවා සරල තර්කන දීර්ඝ වශයෙන් ගණනය කිරීමට අවශ්‍ය වෙන එක. එහෙනම් මෙවැනි ගැටලු විසඳන්න එලෙස අපහසු නම් සර්වේනි හිතන්න ගණනය කිරීම තර්කණය සංකීර්ණ, ඒ වගේම ඒ සංකීර්ණ ගණනය කිරීම නැවත නැවත බොහෝ වාරයක් අපරිමිත සංඛ්‍යාවක් ගණනය කරන්න තියෙන ගණනය කිරීම, අර එකිනෙකට ආරෝපණය සහිත සිලින්ඩර් දෙකක් එකිනෙකට මුණ ගැසෙන අවස්ථාව වගේ එකක්. මේ වගේ ගොඩාක් කාරණා තියෙනවා. දැන් හිතන්න මේ පරමාණු දෙකක් එකිනෙකට සම්බන්ධ වෙලා බන්ධනයක් හැදෙන්නේ කොහොමද? පරමාණු වල ඉලෙක්ට්‍රෝන ගණනාවක් තියෙනවා. ඒව එකිනෙක සමග සම්බන්ධ වෙන්නේ. කොළයක් කොහොමද මේ නැමෙන්නේ කියන එක ගොඩාක් කාරණා එකතු වෙනවා. හිට වහීද කියන කාරණාව, හුලම් ප්‍රවාහය, පීඩන තත්ත්වය, කොහොමද හුලම් ගමන් කරන්නේ, ආද්දතාවයේ තැන් තැන් වල තියෙන කඳු කොහොමද, මේ හැම දෙයක්ම තීරණය වෙනවා නේද සෞර්දේනි? මේ ආකාරයේ ගැටලු එහෙනම් සාම්ප්‍රදායික පරිගණක වලට මේ උත්තර සෙවීම පහසු නෑ සෞර්දේනි. සෞර්දේනි සාමාන්‍ය සාම්ප්‍රදායික පරිගණකයකට අඩුම වශයෙන් ගණනය කිරීම බිලියනයක් පමණ කරන්න පුළුවන් තප්පරයකට. අන්න ඒ වගේ පරිගණකයක් ගත්තත් සාමාන්‍ය මෙන්න මේ මේස් එක, මේ ප්‍රහේලිකා විසඳන්න තප්පර 5ක් විතර යනවා. මෙන්න මේ ප්‍රහෙලිකා විසඳන්න සාමාන්‍යයෙන් තප්පර 20ක් විතර යනවා සෞර්දේන. මොකද මේ ගණනය කිරීම අපහසු නිසා. තව ටිකක් සංකීර්ණ වුණාම මෙන්න මේ ප්‍රහෙලිකා විසඳන්න බ්‍රූට් ෆෝස් කරොත් සාමාන්‍යයෙන් මිනිත්තු 10ක් විතර යනවා. ඊට පස්සේ මෙන්න මේ වගේ ප්‍රහෙලිකා විසඳන්න බ්‍රූට් ෆෝස් කරොත් සෞර්දේන ඔයගොල්ලෝ විශ්වාස කරන්න දවස් ගාණක් යනවා. දැන් මේ සඳහා විවිධ වෙනත් ඇල්ගොරිතම්ස් හදලා තියෙනවා. නමුත් මම කියන්නේ බ්‍රූට් ෆෝස් කරා. ඒ කියන්නේ රැන්ඩම් විදියට, ඒ කියන්නේ අහඹුලිස් විදියට මේකේ උත්තර හොයන්න ගියොත් සෞර්දේන අච්චර වේගවත් පරිගණකයකට වුණත් මේක විසඳන්න බෑ. අන්න සෞර්දේන ඔයගොල්ලන්ට පේනවා නේද? සාමාන්‍ය සාම්ප්‍රදායික පරිගණක බිඳ වැට. මේ කාරණාව නිසා අපරිමිත ගණනය කිරීමේ හැකියාව සියලුම ආකාරයේ ගණනය කිරීම සඳහා මිනිහට යොදන්න බෑ. හැබැයි සෞර්දේන මෙන්න මෙහෙම දෙයක් කරන්න පුළුවන්ද කියලා බලන්න. මෙන්න මේ ප්‍රහේලිකාව ගන්න. මේ ප්‍රහේලිකාවේ ඔයගොල්ලෝ දන්නවා පටන් ගන්න තැන තමයි මෙතන. මේ පටන් ගන්න තැනට උදාහරණයක් විදියට හිතන්න අපි වතුර පාරක්, පුංචි වතුර බටයක් ගහනවා. මේ වතුර බටයක් ගැහුවොත් මොකද වෙන්නේ? ඔයගොල්ලන් පැහැදිලිවම දන්නවා මේ වතුර විසින් මොකද වෙන, ටග් ගාලා මේ මුළු ප්‍රහේලිකාවම විසඳලා. මේක කොච්චර කොම්ප්ලිකේටඩ්, මේක කොච්චර සංකීර්ණ වුණත් අදාළ නැහැ. තප්පර කිහිපයක් ඇතුළත මේ ප්‍රහේලිකාව විසඳනවා නේද? බ්‍රූට් ෆෝස් කරලා අවුරුදු ගාණක් යන මේ ප්‍රහේලිකාව සෞර්දේනි වතුර පාරක් ලබා දුන්නොත් මොකද වෙන්නේ? වෙනත් විදිහක ගණනය කිරීමක් කරොත් මොකද වෙන්නේ කියන්නේ? තප්පර ගණනකින් විසඳන්න පුළුවන් සෞර්දේවි. අන්න ඔය වගේ තමයි ක්වොන්ටම් පරිගණකයේ ක්‍රියාත්මක වෙන්නේ. ක්වොන්ටම් පරිගණකයේ හරියට ෆ්ලූයිඩ් එකක් වගේ. ඒ කියන්නේ ප්‍රහෙලිකාවක් හරහා, එහෙම නැත්නම් යම් කිසි ගණනය කිරීමක් හරහා එකම වර එකම අවස්ථාවේ විවිධ ස්වරූපයන් වලදී එකම වෙලාවේ ගණනය කිරීම කරන්න පුළුවන්. සාමාන්‍ය පරිගණකයක් එක සංඛ්‍යාවක් ගණනය කරනවා, ඒක බැරනම් තව එකක් ගණනය කරනවා, තව එකක් ගණනය කරනවා. එහෙම කරනකොට ක්වොන්ටම් පරිගණකයකට පුළුවන් එකම මොහොතේ සෑහෙන අවස්ථා මාර්ග ගණනක් එක වෙලාව හොයන්න. දැන් ඔයගලන්ට පේනවා මේ වෙලාව මේ වතුර හාලනකොට සමහර ස්ථානවලට වතුර යනවා. නමුත් දිගට ගමන් කිරීමක් නැහැ. අපේ සාමාන්‍ය මේ ප්‍රහේලිකාව විසඳෙන මුරපදය හරහා පමණයි මේ වෙලාවේ වතුර ගලන්නේ සෞර්දේනි. එනං අලුත්ම විදිහේ ගණනය කිරීමේ ක්‍රමවේදයක්.
ක්වන්ටම් පරිගණකය ඔබ වෙත අරගෙන එනවා සෞර්දීනේ. මෙන්න මේක තමයි මේ ආකාරයේ ගණනය කිරීම, විශේෂයෙන්ම මේ දෙවැනි ආකාරයේ ගණනය කිරීම සහ තුන්වැනි ආකාරයේ ගණනය කිරීම සඳහා ක්වන්ටම් පරිගණක පද්ධතිවල තියෙන වැදගත්කම. මේකේ මූල ධර්මය මම ඔබට පැහැදිලි කරලා දෙන්න. එහෙනම් සෞර්දීනේ ඔබට පැහැදිලි මේ ක්වන්ටම් පරිගණකය කොහොමද ගණනය කිරීමක් කරන්නේ වෙනස් විදියකට කියන එක. සාමාන්‍ය පරිපථ වගේ නෙමේ, එකම වෙලාවේ සියලුම ආකාරයේ ගණනය කිරීම ක්වන්ටම් පරිගණකයේ කිරීමේ හැකියාව දෙන. හරියට වතුර පාරක් අර මේ ප්‍රේලිකාව විසඳුම වගේ. හරි, තප්පර 1-2 යන්නේ ඒ වේලිකාව විස්තර. අන්න ඒ වගේ. සෞර්දීනේ මොකක්ද ක්වන්ටම් පරිගණකයක් ඇතුළේ සිද්ධ වෙන්නේ? සාමාන්‍ය පරිගණකයක අපි දන්නවා තියෙන ට්‍රාන්සිස්ටර්ස්. ට්‍රාන්සිස්ටර් කියලා කියන්නේ එකක් බිඳුව වෙන්න පුළුවන්, එහෙම නැත්නම් එකක් වෙන්න පුළුවන්. අපි කියනවා මේකට බිට් එකක්. එක බිඳුව හෝ එක කියන එක තමයි මූලිකම දත්ත ඒකකයේ පරිගණකයක තියෙන. දැන් අපේ සාමාන්‍ය පරිගණකවල තියෙන අපි විවිධ වැඩි මේ ප්‍රමාණය. දැන් මම පුඩි මුලින්ම මේ පරිගණක අතපත ගන්න පටන් ගත්ත කාලේ 8 bit computer තිබුණා. ඊට පස්සේ 16 bit උනා. ඊට පස්සේ 32 bit ආවා. දැන් අපි පාවිච්චි කරන්නේ 64 bit නැත්තම් 128 bit නේ. දැන් ඔයගොල්ලන්ගේ කම්පියුටර් බැලුවොත් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මොන bit ප්‍රමාණයක පරිමාණය. bit කියලා කියන්නේ එහෙනම් අර ඉලක්කම් 64ක්. bit කියලා කියන්නේ ඉලක්කම් 64ක ගණනය කිරීම කරන්න පුළුවන් මේ ද්විමේ සංඛ්‍යා සහිත පරිගණක පද්ධතිය තමයි 64 bit කියලා කියන්නේ. එතකොට සාමාන්‍ය පරිගණකයක අපි ට්‍රාන්සිස්ටරය පාවිච්චි කරනකොට ක්වන්ටම් පරිගණකයක මූලිකම දත්ත ඒකකය වෙන්නේ අපි කියනවා ක්වන්ටම් bit එකක්. එහෙම නැත්නම් qubit එකක් කියන ඒකකය. මේ ක්වන්ටම් bit එක සඳහා සාම්ප්‍රදායික පරිගණකයක ට්‍රාන්සිස්ටරය පාවිච්චි වෙනකොට ක්වන්ටම් පරිගණකයක භාවිතා වෙන්නේ මොකක්ද? ක්වන්ටම් අංශුවක්. එක්කෝ ඉලෙක්ට්‍රෝනයක්, එහෙම නැත්නම් ප්‍රෝටෝනයක්. ඉලෙක්ට්‍රෝනයක නම් අපි කියනවා චුම්බක ගුණයක් තියෙනවා ඉලෙක්ට්‍රෝනවල ස්පින් එක කියලා. ඒක ස්පින් එක තියෙන්න පුළුවන් අපි මයින්කොට ස්පින් එක අප් වෙන්න පුළුවන්, ස්පින් එක ඩවුන් වෙන්න පුළුවන්. ඔය දෙක දැන් මම මේ අපේ මේ විශේෂයෙන්ම ක්වන්ටම් යාන්ත්‍රික විද්‍යාව සීරීස් එක ඇතුලේ මේ සියලුම සංකල්ප මම ඔබට පැහැදිලි කරලා දීලා තියෙනවා. ඒ වගේම අපිට පුළුවන් ආලෝක අංශුවක තියෙන ද්‍රවීයතාවය කියන මේ ಗುಣ දෙකෙන් එක ඕවා තමයි සාමාන්‍ය දැනට තියෙන ක්වන්ටම් පරිගණකවල භාවිතා වෙලා තියෙන්නේ. එතකොට සාමාන්‍ය ට්‍රාන්සිස්ටරයක විද්‍යුතය ගමන් කරනකොට අපි එක කියන විද්‍යුතය ගමන් කරන්නේ නැත්නම් බිඳුව කියලා කියනවා. ඒ වගේම අපි ඉලෙක්ට්‍රෝනයක් ගත්තොත් ස්පින් අප් එක අපි එක කියනවා, ස්පින් ඩවුන් එක අපි බිඳුව කියලා කියනවා. එහෙනම් මේ අපි සාමාන්‍ය bit එකක සහ qubit එකක තියෙන මේ ප්‍රමාණය ඔන්න ඔය විදිහට තේරුම් ගන්න පුළුවන්. හැබැයි සෞර්දීනි මේ ලොකු වෙනසක් තියෙනවා. ක්වන්ටම් bit එකක තියෙන වෙනස්කමක් තියෙනවා. සාමාන්‍ය පරිගණකයක ට්‍රාන්සිස්ටර් එකක් තියෙන්නේ එක්ක බිඳුවේ එක්ක එකේ. හැබැයි සෞර්දීනි අපි ඉගෙනගෙන තියෙනවා ක්වන්ටම් අංශුන් ගැන කතා කරනකොට සෑම විටම ක්වන්ටම් අංශුවක් තියෙන්නේ සුපර් පොසිෂන් ස්ටේට් එකක කියලා. ඒ කියන්නේ අපි මැන්නොත් තමයි ඒ අංශුවේ මේ ප්‍රොපර්ටි එක අපි මැන්නොත් තමයි එක්ක ස්පින් අප් වෙන්නේ, එහෙම නැත්නම් ස්පින් ඩවුන් වෙන්නේ. එහෙම නැත්නම් මොකද වෙන්නේ? මේ අතරමැදි අවස්ථාවක් තියෙන්නේ. හරියට අපි මේක කලින් පැහැදිලි කරලා දුන්නා මම කාසියක එක්ක තියෙන හෙඩ් එහෙම නැත්නම් ටේල්. නමුත් කාසිය උඩ දානකොට ඒ දෙක අතරමැදි හෙඩ් හෝ ටේල් හෝ නැති අතරමැදි අවස්ථාවක් තියෙන්නේ. අපි කාසිය නැවත අපි මේ අත්ල මත තියලා බලනකොට තමයි එක්ක හෙඩ් වෙන්නේ එක්ක ටේල් වෙන්නේ. අන්න එහෙනම් ක්වන්ටම් bit එක තියෙන සුවිශේෂ කාරණාව තමයි අපි මයින්නේ නැති අවස්ථාවලදී මේ දෙන්න අතර මැදි ස්ටේට් එක තමයි සෑම විටම ක්වන්ටම් bit එකක් තියෙන්නේ. මේක වෙනස් සාම්ප්‍රදායික පරිගණකයක bit එකකට වඩා. සෞර්දේනි qubit එකක් සෑම විටම සුපර් පොසිෂන් ස්ටේට් එක තියෙන හින්දා, කියන අතරමැදි අවස්ථාවක් තියෙන නිසා මේ අවස්ථා දෙකේ යම්කිසි සම්භාවිතාවයක් වශයෙන් අවසාන අගේ අපිට කියන්න පුළුවන්. පැහැදිලි නේද? අන්න මේක නිසා අපි කියනවා මේක මේ සුපර් පොසිෂන් ස්ටේට් එකක් විදිහට. යම්කිසි qubit එකක අපිට දත්ත දෙකක් අපිට අඩංගු කරලා තියීමේ හැකියාව තියෙනවා. හැබැයි සෞර්දේනි ඇත්තම ක්වන්ටම් පරිගණකවල තම ශක්තිමත් බලය එන්නේ මේකෙන් නෙමෙයි, මීට වඩා තව ඊළඟ ස්ටේට් එකකට ගියාම. අපි කතා කරලා තියෙන දෙයක් තමයි විශේෂයෙන්ම ක්වන්ටම් පද්ධතිවල තව හරීම සුවිශේෂ ගුණයක් තියෙනවා. ඒක තමයි එන්ටැංගල්මන්ට්, එහෙම නැත්නම් බැඳී යාම කියන පද්ධතිය. එකිනෙකට එන්ටැංගල් වෙච්ච ක්වන්ටම් පද්ධතිය
එකක් පෙන්නන්නේ ස්පින් අප් කියලා නම් අනික සෑම විටම පෙන්නන්නේ ස්පින් ඩවුන් කියලා. තේරුණා නේද? එහෙනම් එන්ටැංගල්මන්ට් ස්ටේට් එක සෑම විටම එක අංශුවක් යම් කිසි අගයක් පෙන්වනකොට ඒකට ප්‍රතිවිරුද්ධ අගය අනිත් අංශුව විසින් පෙන්වන කියන මේ සංකල්පය තියෙනවා. අපි කියනවා මේක එන්ටැංගල්මන්ට්. මේක ගැන බහුල වශයෙන් මම ඊට කලින් කතා කරලා තියෙනවා. සහෘදයෙන් අපිට එහෙනම් කරන්න පුළුවන් දෙයක් තමයි මේ ක්වොන්ටම් කම්පියුටරේ ඇතුලේ මේ එන්ටැංගල් ස්ටේට් වල තියෙන ක්‍යුබිට්ස් හදන්න. මෙතනදි මොකද වෙන්නේ, මේ සම්පූර්ණ මේ ක්වොන්ටම් පද්ධතියම අපිට පුළුවන් හිතන්නක මේ ක්‍යුබිට් දෙකක පද්ධතියක් තියෙනවා කියලා. මේ ක්‍යුබිට් දෙකක තියෙන පද්ධතිය අපිට පුළුවන් මේක එන්ටැංගල්මන්ට් ස්ටේට් එකක් විදිහට මේ වගේ ලියන්න. එතකොට කලින් එක ක්‍යුබිට් එක දත්ත දෙකක් ගබඩා කරන්න පුළුවන් වගේම ක්‍යුබිට් දෙකක ඔයගලන්ට පේනවා දත්ත හතරක් ගබඩා කරන්න පුළුවන්. තේරුණා නේද? අවස්ථා හතරක, දත්ත හතරක් කියනවටත් වඩා මේ ස්ටේට් හතරක් ලබා දීමේ මේ අපි කියන ට්‍රැඩිෂනල්, ඒ කියන්නේ සාම්ප්‍රදායික බිට් වශයෙන් ගත්තාම එක ක්‍යුබිට් එකක බිට් දෙකක දත්ත ගවඩා කරන්න පුළුවන්. ක්‍යුබිට් තුනක බිට් අටක දත්ත ගවඩා කරන්න පුළුවන්. මේ විදිහට සෞරදීනි සෑම දෙකේ එන් වෙනි බලය, එන් කියලා කියන්නේ ක්‍යුබිට් ගණන, දෙකේ එන් වෙනි බලය වගේ වේගයෙන් මේ දත්ත ගවඩා කිරීමේ හැකියාව වේගෙන් වැඩි වෙනවා ක්වොන්ටම් පරිගණකවල. මේක කොච්චර වේගෙන් වැඩි වෙනවද කියලා කිව්වොත් හිතන්න අපිට මේ වගේ ක්‍යුබිට් 300ක පද්ධතියක් පවත්ව ගන්න පුළුවන් කියලා එකිනෙකට එන්ටැංගල් වෙච්ච ස්ටේට් එකක. සෞරදීනි මේ සෞරග්‍රහ මණ්ඩලය ඇතුලේ සෑම අංශුවකම සිදුවෙන මේ වෙනස්කම්, සියලුම වෙනස්කම් එකිනෙකට අතර අන්තර් සම්බන්ධතා වෙන ඇති නිවැරදි ප්‍රතික්‍රියාවේ හැකියාව ලැබෙනවා. තියරිටිකල් වශයෙන් ගත්තාම කොච්චර බලගතු මේ පරිගණක මේ ගණනය කිරීමේ හැකියාව. සෞරදීනි අපරිමිත ගණනය කිරීමේ හැකියාව සාමාන්‍ය මිනිස්සුන්ට ලබා ගැනීමේ හැකියාව ලැබෙනවා. අන්න එතකොට කොච්චර දේවල් මිනිස්සුන්ට කියන්න පුළුවන් ඇද්ද? අපි කියනවා සියල්ල දැනගැනීමේ හැකියාව ක්වොන්ටම් පරිගණකයේ තියරිටිකලි එක්ස්ප්ලේන් කරන්න ලබා ගැනීමේ හැකියාව තියෙන බව. එහෙනම් දකින්නද මේ ක්වොන්ටම් රෙවලූෂන් කියලා කියන්නේ. එහෙම නැත්නම් ක්වොන්ටම් පරිගණක විප්ලවය කියලා කියන්නේ ඉතාම වේගෙන් අපි කරා ළඟා වෙන පරිගණක විප්ලවය. බොහොමයක් ආයතන මේ සඳහා වැඩ කටයුතු කරනවා. විශේෂයෙන්ම IBM ආයතනය ගොඩක් ප්‍රමුඛයි මේ සම්බන්ධයෙන්. ඒගොල්ලන්ගේ ක්වොන්ටම් පරිගණක මේ ලබා දීලා තියෙන, ඒ වගේම ඕගොල්ලන්ට භාවිතා කරන්න පුළුවන් ක්වොන්ටම් පරිගණකය ක්ලවුඩ් එක හරහා භාවිතා කරලා තියෙන ඕගොල්ලන්ට ඇක්සස් කරන්න පුළුවන්. මමත් පෞද්ගලිකව ඒක පාවිච්චි කරලා තියෙනවා. ඉතාම අලුත් ක්‍රමවේදයක්. ඉතාම හොඳින් ඕගොල්ලන්ට මේ ගැන යම්කිසි දැනුමක් ලබා ගන්න, විශේෂයෙන්ම අපි කියනවා ක්වොන්ටම් ඇල්ගොරිතම් ලිවීම සඳහා, ඒ වෙනත්ම ආකාරයක ඒ ලිවීම සඳහා ඒ අවශ්‍ය කරන අත්හදා බැලීම උනත් ඕගොල්ලන්ට උනත් කරලා බලන්න පුළුවන්. ඉතින් සමහරවිට මේ ඉතාම ප්‍රබලයි. දැන් සාමාන්‍ය මේ පද්ධති හදන්නේ ඉතාම මේ අධි තාක්ෂණික ක්‍රමවේදයන් යටතේ. ඉතින් මේ ගැන අපි පසුව කතා කරමු මේ පරිගණක පද්ධති හැදෙන හැටි. නමුත් මූලික වශයෙන් ගත්තොත් ඕගොල්ලන්ට පැහැදිලි වෙනවා නේද මේ පරිගණක ඇවිල්ලවල තියෙන, විශේෂයෙන්ම ක්වොන්ටම් පරිගණකවල තියෙන හැකියාව ඉතාම ප්‍රබලයි. විශේෂයෙන්ම විශ්වයේ තියෙන අර දෙවැනි වර්ගයේ සහ තුන්වැනි වර්ගයේ ගණනය කිරීම සඳහා. ඒ කියන්නේ අපි කියන්නේ නැහැ ක්වොන්ටම් පරිගණක වේගයෙන් වැඩි කියලා. වේගෙන් වැඩි නෙමෙයි, සමහර ගණනය කිරීම සඳහා සාම්ප්‍රදායික පරිගණක ක්වොන්ටම් පරිගණක වලට වඩා වැඩි වේගෙන් කටයුතු කරනවා. නමුත් සෞරදීනි ගණනය කිරීම අපහසු හෝ ගණනය කිරීම සඳහා අවශ්‍ය වෙන ගණනය කිරීම වාර ගණන වැඩි වෙන පද්ධතියන් සඳහා ක්වොන්ටම් පරිගණකය ඉතාම සරල මට්ටමින් තියෙනවා. මේක ලොකු, දැන් ඔබ විශ්වාස කරන්න දැනට අපේ සම්පූර්ණ අපේ මේ අන්තර්ජාලය ක්‍රියාත්මක වෙන්නේ ඒ රහස්‍යභාවය රැකෙන්න විවිධ ආකාර එන්ක්‍රිප්ෂන්, එහෙම නැත්නම් මේ රහස් ආකාරයේ මේ දත්ත ගබඩා කිරීම තුළනේ. දැන් මේවා සිද්ධ වෙන්නේ රහස් පණිවිඩ සහ අපි කියනවා රහස් එන්ක්‍රිප්ෂන් කීස් වල. ඒ කියන්නේ මේවා මේ අපි මේ රහස් බවට මේ ක්‍රමාලිංකනයක් බවට පත් කිරීම සඳහා ඒ අවශ්‍ය කරන යම්කිසි මේ ක්‍රමවේදයක් ඇල්ගොරිතම් සඳහා. දැන් මේවා සාමාන්‍ය මේ සාමාන්‍ය කම්පියුටරයකට බ්‍රේක් කරන්න බෑ මේ කෝඩ්ස්. නමුත් ඔයගොල්ලෝ විශ්වාස කරන්න ලෝකෙ තියෙන ඉතාම අමාරුම වර්ගයේ එන්ක්‍රිප්ෂන් ඇල්ගොරිතම්ස් පවා සාමාන්‍ය ක්වොන්ටම් පරිගණකයකට මිනිත්තු ගණනක් ඇතුළත බ්‍රේක් කරන්න පුළුවන්. ඉතින් ලෝකේ පරිගණක තාක්ෂණය ගැනත් අනාගතයේ හිතන්න පුළුවන් වේ. විශෞර්ධීනේ ක්වොන්ටම් පරිගණකය ගැන ඉතාම මූලික හැඳින්වීමක් ඔබට අරගෙන ආවේ. ඉතින් මේ ගැන තව දැනුවත් වීමක් අවශ්‍ය නම් ඔබ කියන්න
මම ටිකින් ටික මේ සංකල්පවල නොතීරණ දේවල් පැහැදිලි කියන්න. ඒතර මම ඒව ගැන තව වැඩිදුර විස්තරකින් මාර්ගෙ දෙන්නම්. ඉතින් බොහොම ස්තුති නැවත. මේ සංකල්ප සමග එකතු වෙනවා අපි උත්සාහ කරන්නේ මේ සංකල්ප සිංහල භාෂාවෙන් අපි හැමෝම එක බෙදා ගන්න අපිට හොඳට තේරෙන පැහැදිලි වෙන භාෂාවනේ. ඉතින් ඒක නිසානේ උත්සාහය තමයි අපි උත්සාහ කරන්නේ මේ සංකල්ප පත්‍ර වැරෙන්නේ. මම හිතනවා මේක වැදගත් වෙන්නේ නැති කියලා ඔබට. මේ වගේම වීඩියෝ එකකින් නැවත හමු වෙමු. එතකන් බොහොම ස්තුතියි මේ වීඩියෝ එක සමග සම්බන්ධ වුණාට.